දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පෙංගතුනි මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච එක රහතන් වහන්සේ නමක් හිටියා ධාතු පූජක මහරහතන් වහන්සේ මේට කල්ප 91කට පෙර පහළ වෙච්ච විපස්සී කියන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයෙන් පසුව ධාතුන් වහන්සේ නමක් එදා ඒ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිටිය ස්වාමින් වහන්සේ නම උන්වහන්සේට ලැබුණා කියන එක පුංචි ධාතුන් වහන්සේ නම ඒ ධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේට සලකනවා වගේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් උන්වහන්සේ එදා අවුරුදු 5ක් පුරාම ඒ ධාතුන් වහන්සේට පුද පූජා කරමින් බුද්ධ වන්දනා කරමින් ඒ ධාතුන් වහන්සේට බොහෝම ශ්‍රද්ධාවෙන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ ඒ සර්වඥ ධාතුන් වහන්සේ මුල් කරගෙන අවුරුදු 5ක් පුරා වන්දනාමාන කරමින් පූජාවන් සිදු කරා ඒ පිනෙන් දෙව්ලොව ඉපදෙලා කල්ප 91ක්ම සතර අපායකට නොවැටි ඒ පිනෙන්ම දෙව්ලොවින් දෙව්ලොවට සැප විඳ විඳ ඇවිල්ලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මේ මහා පිං ඇති කෙනා දෙව්ලොවින් මනුලොවට එනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඒ ඇසු ආසනයේදීම සියලු කෙලිසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වෙනවා උන්වහන්සේ තමයි ධාතු පූජක මහරහතන් වහන්සේ හැටියට වැඩ හිටියේ අපේ බුද්ධ ශාසනය තුල උතුම් ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේ නම උන්වහන්සේට ඒ වචනයෙන් හැඳින්වීම උන්වහන්සේට ඒ ධර්මය අවබෝධ කරගන්න උපකාර වුණේ පෙර කල්ප 91කට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේ නමකට පුද පූජා කරලා වන්දනා කරලා අවුරුදු 5ක් පුරා රැස් කරගත්ත පිනම බලවත් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදී රහත් වෙච්ච නිසා උන්වහන්සේව හැඳින්වුවා ධාතු පූජක මහරහතන් වහන්සේ කියලා. එතකොට අපිට පේනවා මේ සර්වඥ ධාතුන් වහන්සේලා කෙනෙක් බොහොම සද්ධාවෙන් මේ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරනවද සියසින් දකින්නවද මොනතරම් පිනක් රැස් කරගන්න අවස්ථාව සැලසෙනවද ඒ වගේමයි නිවන් අවබෝධයටම මේ පින බලවත් කරගන්න පුළුවන්. දැන් අපි දකින්න සමහර අය ඌවට වැඳලා නිවන් දකින්න පුළුවන්ද කියලා අහන. දැන් බලන්න මේ ධාතු පූජක මහරහතන් වහන්සේට ඒ පිනම උග්ගටිතඤ්ඤ කෙනෙක් හැටියට එක ගාථාව අහලා ඇසූ සැනින් නිවන් දකින්න තරම් පින බලවත් වුනේ ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේ උදෙසා ඒ පුද පූජා කරමින් රැස් කරගත් පිනේ බලවත් නිවන් දකින්න පින තියෙන්න ඕන. ඒ පින බලවත්ව සිදු කර ගන්නට ඕන. පින්තුනි ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේගේ බුද්ධ අදිෂ්ඨානයෙන්මයි මේ ශාරීරියේ ශාරීරික අස්ති ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණ වලින් විසිරේවා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් අවුරුදු 5000ක් යනතෙක් මේ ධාතුන් වහන්සේලා ලෝකෙ වැඩ සිටිත්වා කියලා බුද්ධ අදිෂ්ඨාන පිහිටවන්නට ඉදුනේ ධාතුන් වහන්සේලාට වන්දනා කළ වැඩක් නැත්නම් ඉතින් උන්වහන්සේට මේ ධාතුන් වහන්සේලා මේ විදිහට විසිරිලා පවතින අදිෂ්ඨාන කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ එහෙනම් එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ අනාගතේ මේ ලෝකෙ පහළ වෙන මිනිස්සු ගැන මහා කරුණාවකින් තමයි මේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨානෙන් බිදී විසිරි යන්න පිහිටෙව්වේ දෙව් මිනිස් ලෝකයාටම වන්දනා කරගන්න චෛත්‍ය හදන්න වන්දනා කරන්න අද අපි දකිනවා ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා චෛත්‍ය හදලා තැම්පත් කර සමහරු ධාතු කරඬු වල තැම්පත් කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් වන්දනා කරනවා බුද්ධ ප්‍රතිමා වහන්සේලා නෙලලා ඒ ප්‍රතිමා වහන්සේලාගේ ශීර්ෂයේ මත තැම්පත් කරනවා මේ විදිහට ඒ උතුම් ධාතුන් වහන්සේලාද දෙව් බඹුන්ගේ දෙව් මිනිසුන්ගේ නාලෝ පවා වන්දනාමාන ලැබමින් පවතින පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ මේ අස්ති ධාතුන් වහන්සේලා පමණක් නෙමෙයි මේ ධාතුන් කියන වචනේ ගත්තහම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කළ යුතු ත්‍රිවිධ චෛත්‍යම මේ ධාතුන් කියන ගණේ ධර්මයේ සඳහන් වෙනවා ශාරීරික ධාතු පාරිභෝගික ධාතු උද්දේශික ධාතු හැටියට ඒ අතර ගත්තොත් ශාරීරික ධාතුන් වහන්සේලා තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ පිරිනිවන් පෑමෙන් පසු ඉතිරි වෙන ඒ උතුම් අස්ති ධාතුන් වහන්සේලා ඊළඟට උන්වහන්සේ ජීවමාන වැඩ ඉන්න කොටත් කේශ ධාතුන් වහන්සේලා ඒව ධර්මයේ හඳුන්වන්නේ ජීව ශාරීරික ධාතුන් වහන්සේලා
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කොටයි හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා ලබා දෙන්නේ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී ශරීරයෙන් අස්ති ධාතුන් වහන්සේලා සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා ලැබෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොටම උන්වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කළ යුතු ඒ උතුම් පාරිභෝගික ධාතුන් වහන්සේලා අතර පරිහරණය කරපු දේවල් අතර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේම අග්‍රයි කියන වචනය බුදුමුණින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට ඊදුරු. දැන් බෝධීන් වහන්සේ නමක් ගත්තොත් ඒ බෝධීන් වහන්සේ පාරිභෝගික ධාතුවක් හැටියට අපි හඳුන්වන බුදුරජාණන් වහන්සේ හා සමානයි. ඒ නිසා තමයි අටුවාවලට එනකොට සඳහන් වෙන්නේ මේ බෝධීන් වහන්සේලාගේ තරහින් ද්වේෂයෙන් බෝධීන් වහන්සේ නමකගේ අතු සිඳිනවා කියන්නේ බෝධියක් කපලා විනාශ කරනවා කියන්නේ මහා බලවත් අකුසලයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. ඔබට හිතෙන්න පුළුවන් ඉතින් එහෙමනම් මේ බෝධීන් වහන්සේලා බැරි වෙලාවත් මේ බෝධීන් වහන්සේලාගේ අතු දිරලා තිබ්බොත් හානියක් වෙනවනම් අපිට ඉවත් කරන්න බැයිද කියලා. පින්වතුනි ඒ ගැන බුදුරජාන් වහන්සේගේ දේශන අතර සඳහන් වෙනවා මේ ත්‍රිවිධ චෛත්‍ය අතර ශාරීරික පාරිභෝගික උද්දේශික මේ විදිහට තමයි චෛත්‍යවල පිළිවෙල තියෙන්නේ. ශාරීරික ධාතුන් වහන්සේලා තැම්පත් චෛත්‍ය ශේෂ්ඨයි. එවැනි ශාරීරික ධාතුන් වහන්සේලා තැම්පත් චෛත්‍යයට බෝධින් වහන්සේ නිසා හානියක් වෙනවා නම් චෛත්‍ය පුපුරලා චෛත්‍ය බිඳීගෙන යනවා නම් චෛත්‍ය පිපිරෙනවා නම් මේ බෝධින් වහන්සේගේ මේ මුල් හෝ අතු නිසා අන්න එවැනි අවස්ථාවක චෛත්‍ය දෙසට හානි වෙන ඒ අත්තක් ඉවත් කරන්න බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා බැරි වෙලාව දැන් බෝධීන් වහන්සේගේ අතු වැඩිගෙන යනකොට බෝධි ප්‍රාකාරයට හානියක් වෙනවා නම් බෝධි ප්‍රාකාරය කඩලා අයින් කරනවා මිසක් එතනදී ප්‍රාකාරයට හානියක් වෙනවා කියලා බෝධීන් වහන්සේට හානියක් කරන්න බෑ. මොකද බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට ප්‍රාකාරයක් හැදුවා මිසක් ප්‍රාකාරය ආරක්ෂාවට බෝධීන් වහන්සේ නමක් පිහිටෙවන් නෙවෙයි. දැන් බැරි වෙලාවත් අපි දකින්න ලැබෙනවා සමහර වෙලාවට සුළඟකදී මේ අතු කඩාගෙන වැටෙන අවස්ථා තියෙනවා. සමහර ලාවට යම් දිරලා වැටෙන්න කෙනෙකුට හානියක් වෙයි වගේ අවස්ථාවක එවැනි අත්තක් ඉවත් කරන අවස්ථා තියෙන බෝධීන් වහන්සේගේ ශාඛාව. ඒ බෝධි ශාඛාවක් ඉවත් කරත් ඒ ශාඛාව ආදාහනය කළ යුතුයි. අතීතේ පවා බුදුරජාණන් වහන්සේ සේ තමයි බෝධීන් වහන්සේ සලකන්. එතකොට බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවා වගේ බුදුගුණ සිහි කරලා බෝධීන් වහන්සේට කාලයක් තිස්සේ මිනිස්සු වන්දනා කරලා ඒ බෝධීන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන අදහසයි. ඒ බෝධීන් වහන්සේ උදෙසා කිරිපිඩු පූජා කරන්නේ ජීවමාන බුදුහාමුදුරන්ට පූජා කරනවා. උන්වහන්සේ මෙවැනි බෝධීන් වහන්සේ නමක් සේවනේ තමයි සම්බුද්ධත්වයට පත්ුනේ කියන අදහසයි. ඒ බෝධීන් වහන්සේට ගිලම්පස පූජා කරන්නේ බෝධීන් වහන්සේ මුල් කරගෙන සියලු පූජාවන් කරන්නේ බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා කියන චේතනාවයි. එතකොට එවැනි අවස්ථාවක ඒ බෝධියේ එක්ක අත්තක් කඩාගෙන වැටලා හරි බෝධිය ගැලවිලා වැටලා හරි හුළඟකට හරි එවැනි අවස්ථාවක ඒ කැඩිච්ච අත්ත හරි කපන්න වෙච්ච අත්තක් හරි ගැලවිච්ච කොටසක් හරි අවසානයේ කොටස් වශයෙන් වෙන් කරලා සෑයක සිවුරු වලින් වට කරලා හරියට ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණාට පස්සේ ආදාහනය කරනවා විදිහටම සෑයක් තුල බොහොම ගෞරවයෙන් ඒ බෝධි ශාඛාවන් ආදාහනය කිරීම සිදු කළ යුතුයි. පින්වතුනි ඒක තමයි ධර්මීය අටුවාවල සඳහන් වෙන ක්‍රමේ. එතකොට අපිට පේනවා බෝධීන් වහන්සේ නමකට මොනතරම් ගෞරවයෙන් සැලකිය යුතුද. ජීවමාන බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වනවා කියන හැඟීමෙන් බෝධීන් වහන්සේට ගෞරව සත්කාර දක්වන. එතන පාරිභෝගික කියපුවහම බෝධීන් වහන්සේ පමණක් නෙමෙයි. බෝධීන් වහන්සේ පාරිභෝගික බුදුරජාණන් වහන්සේට බුදු වෙන සෙවණ දුන්නා. උන්වහන්සේ බුදු වෙලා සතියක් බෝධි මූලයේ වැඩ හිටියා. බෝධීන් වහන්සේ ඉහළ අහසේ යමාමහ පිළාර පෑවා. ඊළඟට සතියක් නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තුවා. එතකොට මේ කාරණා නිසා තමයි මේ බෝධීන් වහන්සේ පාරිභෝගික වස්තු අතර අග්‍ර. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික වස්තු අපි ඒවට කියන්නේ පාරිභෝගික ධාතු කියලා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ පාරිභෝගික චෛත්‍යදි කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාත්‍රේ. හැබැයි අපි ඒකට කියන්නේ පාත්‍රා ධාතුන් වහන්සේ කියලා. එතකොට අන්න එතනත් අපි ධාතුන් කියන වචනේ වෙන් කරන පාත්‍රා ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු සිවුර චීවරේ අපි ඒකට කියන්නේ චීවර ධාතුන් වහන්සේ.
එතකොට චීවරයටත් අපි ධාතුන් වහන්සේ කියන වචනේ හඳුන්වනවා. ඊළඟට බුදුරජාන් වහන්සේගේ නානකඩේ අපි කියන දිය සාටක ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ යම් භාජනයකින් දියගෙන ගියාද බුදු කෙනෙක් අතින් ශ්‍රී හස්තයෙන් පරිහරණය කරපු යම් භාජනයක් ඇද්ද අපි ඒකට කියනවා ඩබරා ධාතුන් වහන්සේ. එතකොට මේ විදිහට බුදු කෙනෙක් පරිහරණය කරපු යම් කිසි පූජනීය දෙයක් තැම්පත් කරලා චෛත්‍යයක් ඉදි කරනවා. අන්නේ චෛත්‍ය පාරිභෝගික චෛත්‍යයක් බවට පත් වෙනවා. එතකොට ඒ තැම්පත් කරන පරිහරණය කරපු දේවලුත් අපි පාරිභෝගික ධාතුන් වහන්සේලා කියන වචනෙන් හඳුන්වනවා. ඊළඟට උද්දේශික ධාතු හැටියට හඳුන්වනවා බුද්ධ ප්‍රතිමා. දැන් කෙනෙකුට මේ බුදු පිළිම ගැන හිතෙන්න පුළුවන්. අපි දන්නවා සමහර අය මේ ප්‍රතිමා දිහා බලනකොට ඒ අයගේ කෝණය අනුව, දෘෂ්ටි කෝණය අනුව සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ පාරිභෝගික පරිහරණය කරපු දේවල් ගැන හැඳින්වුවා වගේම උද්දේශික, උද්දේශික කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සකස් කරගත්ත දේවල්. දැන් අපි හිතමු කෙනෙක් ගලකින් හරි මැටි වලින් හරි කිරිකරුණ ගලකින් හරි මොකක් හරි දෙයක් සිරිපතුලක් නිර්මාණය කරන. එතකොට මේ සිරිපතුල බුදුරජාණන් වහන්සේම තියපු සිරිපතුලක් නම් බුද්ධ අදිෂ්ඨානෙන් ඒක පාරිභෝගිකයි, පරිහරණය කරපු. හැබැයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි හදාගත්ත සිරිපා සටහනක් නම් ඒක උද්දේශික ගණයට අයිති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිරිපා සටහනක් අපි පිත්තල වලින් වෙන්න පුළුවන්, කෙනෙක් රත්තරනින් නිර්මාණය කරා වෙන්න පුළුවන්, දහසක් නිම්වලලු වලින් යුතු මේ චක්‍ර ලක්ෂණ, මංගල ලක්ෂණ පිහිටන ආකාරයට සිරිපා සටහනක් නිර්මාණය කළ අපි වන්දනා කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන කියන ඒ හැඟීමෙන් වන්දනා කරනවා. ඒවාට අපි ධර්මයේ කියන උද්දේශික චෛත්‍ය, උද්දේශික ධාතුන් වහන්සේලා කියලා හඳුන්වන්න පුළුවන්. බුද්ධ ප්‍රතිමා වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ඒ තියෙන මහා පුරුෂ ලක්ෂණයන් මතුවෙන ආකාරය. මොකද බුද්ධ ප්‍රතිමා වහන්සේලා එක එක්කෙනා සමහර වෙලාවට අපිට පේනවා තායිලන්ත ප්‍රතිමා, බුරුමේ ප්‍රතිමා, එක එක ටිබෙට් රටවල් වල ප්‍රතිමා ගත්තාම ඒ ප්‍රතිමාවල සමහර වෙලාවට මූණවල යම් යම් වෙනස්කම් පිහිටන. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේ බුදුහාමුදුරෝ තායිලන්ත බුදුහාමුදුරන්ගේ ස්වභාවය වෙනයි, මේ බුරුමේ ඉන්න බුදුහාමුදුරන්ගේ වෙනයි. එහෙම එකක් නෙමෙයි මේ හැමෝම. මොකද බුදුරජාණන් වහන්සේ කිව දැකලා උන්වහන්සේ දිහා බලාගෙන ප්‍රතිමාවක් නෙළුවා නෙමෙයි. උන්වහන්සේගේ මේ ලක්ෂණ ගැන සඳහන් වෙන දේශනානු දැන් දීඝනිකායේ සඳහන් වෙනවා, ලක්ෂණ සංයුක්තේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ගැන. මේ බුදුරජාන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණවල ස්වභාවයට අනුව ඒ නිර්මාණ ශිල්පීන් තමන්ගේ නිර්මාණ දක්ෂතාවය අනුව තමයි ප්‍රතිමාවක් නෙලන්නේ. එතකොට දැන් ඔබ හිතන්න චිත්‍රයක් අඳිනවා. සිය දෙනෙක් නිර්මාණ ශිල්පීන් සිය දෙනෙක් චිත්‍ර 100ක් ඇඳොත් ඒ එක එක්කෙනාගේ දක්ෂතාවයේ හැකියාව අනුව එකම දෙයක් දිහා බලාගෙන ඇඳත් ඒවැ වෙනස්කම් තියෙනවා. එතකොට කෙනෙක් කියනවා මෙයාගේ චිත්‍රය ලස්සනයි, මෙයාගේ චිත්‍රය ගොඩක් ලස්සනයි කියන. මේක නම් කැතයි කියනවා. මේ ආට හරියට අඳින්න බෑ කියනවා. මෙයාගේ පාටවල අඩුපාඩු තියෙනවා කියන. එතකොට ඒ වගේ නිර්මාණ ශිල්පීන් ගත්තොත් තම තමන්ගේ සහජ දක්ෂතා, කුසලතා, හැකියා සමහර වෙලාවට ඒ අයගේ රටවල් ඒව අනුව ඒ අයගේ දක්ෂතාවයන් වෙනස් වෙනවා. ඒ අනුව තමයි සමහරු බුද්ධ ප්‍රතිමා වහන්සේලා දිහා බලලා මේ පිළිමෙනන් ටිකක් කැතයි කියනවා. මේ පිළිමෙන් චුට්ටක් හරි නෑ වගේ කියනවා. මේ පිළිමෙ හරි ලස්සනයි. එතකොට අපි මේ බලන්නේ අර ප්‍රතිමා වහන්සේගේ නිර්මාණේ බාහිරින් දකින දේ. හැබැයි මේ ප්‍රතිමාවක් නෙලනකොට නිර්මාණ ශිල්පීන් එතනදී ඒ ප්‍රතිමා කලාවක තියෙනවා දිග පළල. ඒව අපේ ඒ රටවල් වලට අනුව ප්‍රතිමාවක් නිර්මාණය කරනකොට ඒ ප්‍රතිමාවේ තියෙන වෙනම ශාස්ත්‍රයක්, ප්‍රතිමා නිර්මාණය කරන නිර්මාණ ශිල්පීන්ගේ ශාස්ත්‍රය. අන්නේ ශාස්ත්‍රයට අනුව මහා පුරුෂ ලක්ෂණවල ඒ තියෙන ලක්ෂණ මතුවෙන ආකාරයට ඔවුන් තම තමන්ගේ දක්ෂතා අනුව තමයි ප්‍රතිමාවක් නිර්මාණය කරන්නේ. එතකොට ඒ ප්‍රතිමාවෙන් බුදුරජාණන් වහන්සේගේ යම් යම් මුද්‍රාවන්, ඒ උන්වහන්සේගේ යම් යම් ඉරියව්, බොහෝ වෙලාවට භාවනා කරන ඉරියව්, ධම්මචක්ක මුද්‍රා, විතක්ක මුද්‍රා, හස්ත මුද්‍රා, ඔය වගේ එක එක මුද්‍රාවන් බුදුරජාණන් වහන්සේගේ හිටිපිලිම, ඉඳිපිලිම, සක්මන් කරන පිළිම එක එක ප්‍රතිමා වහන්සේලා නිර්මාණය වෙන. හැබැයි මේ ප්‍රතිමා වහන්සේ නමක් දිහා දකිනකොට කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් මේ නිර්මාණය කළ තියෙන්නේ කියන හැඟීම, මේ බුදුහාමුදුර අනේ මේ බුදු සාදු කියලා නොදන්න පොඩි එකා පව බුදු සාදු කියලා ඒ ඇති කරගන්න පැහැදීම තුළ
කෙනෙක්ගේ ජීවිතේ ශාල පිනක් උපදවා ගන්න පුළුවන්. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට වන්දනා කරන වන්දනා කරන්න ඒ ප්‍රතිමා වහන්සේලා මුල් කරගෙන ඔබේ ජීවිතය තුලයි සද්ධා උපදී. දැන් මේ අතර සමහර වෙලාවට එක එක විදිහට හිතන අති පඬිතියෝ ඉන්නවා ලෝක. ඔක ගලින් නිර්මාණය කරපු ගල් පිළිමයක්. කෙනෙක් හිතන්න පුළුවන් මේක මේ මැටි ගොඩක් නෙමෙයි මැටි පිළිමයක් නෙමෙයි. ඊළඟට කෙනෙක් හිතන්න පුළුවන් මේක නිකන් ලීයක් නෙයි. ඇයි අපි ලීයට වඳින්නේ? ඇයි අපි මැට්ටට වඳින්නේ? එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි මෙතන වන්දනා කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක නිර්මාණයක් තුල බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියන චේතනාවෙන් වන්දනා කරන්න. දැන් අපි හිතමු එතනදී ඔබ මේ ටික තේරුම්. දැන් අපි ගමු ඔබට කවුරු හරි මැටි ගුලියක් ගෙනහලා දෙනවා, බෝලයක් හදලා, මැටි බෝලයක්. ඔබ ඒකට මල් තියලා වඳින්නේ නැහැ. හැබැයි මේ මැටි බෝලෙන් කෙනෙකුට පුළුවන් ඒක ලස්සනට නිර්මාණ ශිල්පියෙකුට ඒකෙන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න. එක්කෝ ඒක ප්‍රතිමාවක අච්චුවකට හරි දාලා ප්‍රතිමාවක් ලස්සනට නිර්මාණ කරන. එතකොට දැන් ඔබට දකින්නකොටම මේක මැටි ගුලියක් කියලා හිතෙන්නේ නැහැ. දකින්නකොට මේ බුදු පිළිමයක් කියන සංඥාවෙන්. අන්නේ සංඥාව තුල තමයි අපි ඒකට වන්දනා කරන්නේ. දැන් අපි හිතමු ගයක් තියෙන. දැන් අපි ගමු ගෙයි. අපිට ගේ දැක්ක ගමන් ආ මේ ගයක් කියලා මතක් වෙනවා. හැබැයි ඕකේ කෑලි ටික තැන් තැන් වල තිබ්බනම් අපි කියනවා ආ මේ උළු ටික, මේ තියෙන ගඩොල් ටික, මේ තියෙන පස් ටික, අර තියෙන සිමෙන්ති කොට ටික. ඕවා තැන් තැන් වලින් තියලා තිනකොට අපි බඩු ටික මිදුලේ දිග ඇරලා තියෙනවා නම් බිත්තියේ කෑලි ටිකයි ඊළඟට උළු අහසට ජනේලෙට අපි වට ගේ කියන්නේ නෑනේ. ඔක්කොම එකතු වෙලා නිර්මාණය වුණාට පස්සේ අපි ඒකට කියනවා ගේ කියලා. අන්න ඒ වගේ තමයි ප්‍රතිමාවක බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කළා. ඒ ලක්ෂණවලින් යුක්තව ඒවා බොහොම සද්ධා ගෞරවයෙන් ඒවට නේත්‍ර තියලා මේ විදියට බොහොම ගෞරවයෙන් ප්‍රතිමාවක් ඒ ලක්ෂණවලින් නිර්මාණය කරාට පස්සේ ඒක වැඳුම් පිදුම් කරන්න චේතනාව තුළ පිහිටලා ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියන චේතනාව. ඒ නිසා ඒ චේතනාව තුළ වැඳුම් පිදුම් කරනකොට උද්දේශික චේතිය, උද්දේශික ධාතුන් වහන්සේලා කියන වචනේනුත් ප්‍රතිමා වහන්සේලා හඳුන්වනවා. අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අධ්‍යයනය කරගෙන යනකොට ඔබට තේරෙනවා ඇති සද්ධාව කියන එක ධර්මයේ දියුණු කරගන්න කෙනෙකුට වැදගත්ම දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මේ සුගතියේ ගිය චරිත අතර ගත්තහම බොහෝ අය සමහර අය දවසක් සඳහන් වෙනවා සක්‍ර දෙවියන් මාතලි රතාචාර්යවරයා එක්ක නන්දන වනයේට යන්න පිටත් වෙලා දැන් මෙහෙම යනවා, රතේ නැගලා යනවා. මෙහෙම නන්දන වනයේට යන්න යනකොට මගදි දකින්න ලස්සන දිව්‍ය විමානයක් පහළ වෙලා මේ නන්දන වනයේට යන පාරේ අලුතෙන් දෙව්ලොව ඉපදිච්ච දිව්‍යාංගනාවකට පහළ වෙච්ච දිව්‍ය විමානය. එවිලේ සක්‍රදේව මාතලීට කියන මාතලී චුට්ටක් රතේ නවත්තන්න කියලා. මේ බලන්න කියන මේ විමානේ ලස්සන. බොහෝ පෙර පින් ඇති දිව්‍යාංගනාවක් විය යුතුයි. පෙර බොහෝ පිනක් කරගත් කෙනෙක් මේ තරම් සැප සම්පත් විඳින්න මේ තරම් ලස්සන දිව්‍ය විමානයක් පහළ වෙලා තියෙන චුට්ටක් විස්තරي දැනගෙන යන් කිය මොන වගේ පිනක්ද කරේ කිය. අර දිව්‍යාංගනාව එළියට ඇවිල්ලා සක්‍ර දෙවියන්ගේ රතේ දැකලා සක්‍ර දෙවියන්ට බොහෝම ගෞරවයෙන් නමස්කාර කරනවා. දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා. එතකොට සක්‍ර දෙවි අහනවා පින්වත් දෙව්දුව ඔබේ විමානේ රත්තරම් පාටින් බැබලෙනවා. සත්‍රුවණෙන් පහළ වෙච්ච ලස්සන විමානයක් ඔබට පහළ වෙලා තියෙන. ඔබේ ශරීරේ පවා ඖෂධී තාරකාවක් වගේ ඔබ බැබලෙනවා. මේ තරම් දිව්‍ය සැප සම්පත් ලැබුවේ මොන වගේ පිනක් කරලාද? අන්න එතකොට ඒ දිව්‍යාංගනාව කියනවා ස්වාමීනි මං රජගහනුවර හිටපු දුප්පත්ම දුප්පත් අසරණ අම්ම කෙනෙක් උපාසිකාවක් කියන. අජාසත් රජුරවන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ද්‍රෝණියක් 13 වහන්සේලා ලැබුණා. අජාසත් රජුරවන්ටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ 13 වහන්සේලාගෙන් අටින් එකක් එක ද්‍රෝණියක් ලැබෙනවා. රජුරෝ මේ 13 වහන්සේලා බොහොම සද්ධා ගෞරවයෙන් අරගෙන ඇවිල්ලා ධාතු තැන්පත් චෛත්‍යයක් ඉදිකරා රජගහනුවර. බොහෝ පිරිස රජගහනුවර මිනිස්සු මේ චෛත්‍ය වඳින්න මල් පූජා ද්‍රව්‍ය අරගෙන යනකොට එදා මං වත්ති තිබිලා වැටකුළු මල් ටිකක් කඩාගත්තා කියන වැටකුළු මල් කියලා තියෙන. එතකොට මේ වැටකුළු මල් ටික කඩාගෙන මේ වයසක අම්මා, මේ අසරණ අම්මා බොහොම අමාරුවෙන් වයසට ගිහිල්ලා හිටියේ මේ මල් ටික අරගෙන චෛත්‍ය වඳින්න යනවා. චෛත්‍ය පෙනිපෙනි ඈතදී චෛත්‍ය දකින්නකොට අනේ සාදු කියලා සතුටින් චෛත්‍ය වඳින්න යනකොට චෛත්‍ය ළඟට යන්න ලැබුණේ නැහැ. පෙර කර්මයේ ඊට කලින් බලවත් කුලප් වෙච්ච එළ දෙනා ඇලගෙන ගියා මේ අම්මට හිමම පාරේ අර මල් ටිකත් එක්කම ඇදගෙන වැටුණා.
නින්දෙන් පිබිදියා වගේ දෙව්ලෝ ඉපදුනා. මේ දිව්‍යාංගනාව කියනවා ස්වාමීනි මම චෛත්‍ය වඳින්න යනකොට මගදී අනතුරක් වෙලා මගේ ජීවිතේ නැති වුණා. එළ දෙනක් කැනලා. හැබැයි එදා චෛත්‍ය වඳින්න මල් අරගෙන යනකොට මගේ හිතේ තිබ්බ පැහැදීම නිසා ඒ පිනෙන් තමයි කියනවා මම මේ දෙව්ලෝ පහළ වුණේ. එතකොට ශක්‍ර දෙවියන් කියනවා බලන්න මාතලි මේ දිව්‍යාංගනාවගේ කතාව බැරි වෙලාවත් එදා මේ චෛත්‍ය වැඳලා පින් රැස් කරගෙන ආපහු එන අතරතුර ඔය අනතුර වුණා නම් මීටත් වඩා සැප ඇති දෙව්ලෝක තමයි කිය උපදින්නේ. ඒ නිසා අපි දැන් නන්දන වනයේට යන ගමන නවත්තලා රතිය හරවන්න කිව සිළුමිණි සෑය වඳින්න යන. අපි යන් කිව සිළුමිණි සෑය. ওই විනෝද වෙනවට වඩා චෛත්‍ය වඳින එක කොච්චර පිනක්ද අපි යන් කිව සිළුමිණි සෑය. එතකොට අපිට පේනවා මේ සිදුවීම් දිහා බලනකොට පින් රැස් කරගත්ත කෙනා පිනෙන් රැකෙන හැටි. හැබැයි කර්මයේ ඉස්තර වෙන්න පුළුවන්. දැන් බලන්න මේ සිදුවීම සමහර වෙලාවට මේකේ මේ මරණින් මත්තේ ඉපදිච්ච තැන හෝ කර්මයේ ගැන හෝ මේ කිසි දෙයක් නොදන්න ඇස් දෙකෙන් දකින්න කෙනා අර අම්මට එදා පුලප් වෙච්ච එළ දෙන අනිනව දැක්ක කෙනෙක් හෝ ඒ වෙලාවේ පාරේ හිටපුවයි හිටියානම් සමහරවට බැන බැන යෝන් ඉතින් චෛත්‍ය වඳින්න ගිහිල්ලා වෙච්ච දේ පේනවනේ අර මල් ටිකත් එක්කම එළ දෙනෙක් යන්න කෝ ඒ විපහක කියලා බැන බැන ඉන්නේ නැති පවුකාරයෝ ටික හැබැයි මරණින් මත්තේ දෙව්ලෝ ගියා මේ කර්මයේ ස්වභාවය මේවා තේරුම් ගන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි ඒකයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ කම්ම විපාකෝ අචින්තියෝ මේ රැස් වෙන කර්මයන්ගේ විපාක විෂය අචින්තියයි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක් ගැන සද්ධාාවක් හිතේ ඇති වුණාද කල්ප ගණන් විපාක දෙන්න තරම් පින බලවත් ඔබ අහලා ඇති ඔය ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ විශ්වය ගැන ලෝක ධාතු ගැන තියෙන දැනුම බුදුරජාන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරන්ට කියනකොට ආනන්ද හාමුදුරන්ගේ ඇඟේ ලොමු දැහැගත්. තථාගතයන් වහන්සේගේ බුද්ධ විෂය මේ කෝටි ලක්ෂයක් සක්වල ත්‍රිහි සහස්‍රී ලෝක ධාතුවේම ඉන්න දෙව්බඹුන්ට බුදු කෙනෙකුට පුළුවන් කියන ඇහෙන්න කතා කරන්න. ඒ ලෝක ධාතුල සත්‍යයන්ට පෙනෙන විදිහට ආලෝක ධාරා බුද්ධ අදිෂ්ඨානයෙන් විශ්වය තුල බුදු කෙනෙකුට ආලෝකයේ පිට කරන්න පුළුවන් කියනවා බුද්ධ අදිෂ්ඨානේ. ඉරදී ඒ ආලෝකයත් එක්කම හඳුන ගන්න පුළුවන් විදිහට ආලෝකයත් බුදුරජාණන් වහන්සේගේ හඬත් අනික් ලෝක ධාතු වල ඉන්න දෙව්බඹුන්ට ඇහෙන විදිහට බුදුරජාණන් වහන්සේට දහම් දෙසන්න පුළුවන් කියන මේ කාරණා කියනකොට ආනන්ද හාමුදුරන්ගේ ඇඟේ ලොමු දෙහැකක් ඇඟ කිලිපොලා ගිරියා අනේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ තරම් පුදුම හැකියාවක් ඇති කෙනෙක් නේද කියලා හැබැයි එතන හිටියා ටිකක් පෞකාර භික්ෂුවක් උදායි කියලා මේ උදායි භික්ෂුව ඒ වෙලාවේ කියනවා ආනන්ද මේ ඔබට මොකද මේ උනේ? ඒ හැකියාව තියෙන බුදුහාඳුරන්ටනේ. ආනන්ද ඔයාලට මොකද්ද මේ තියෙන මේ අමුතු මේ ආසාව කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ වදාලා හා හා උදායි එහෙම කියන්න එපා කියෝ. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන ආනන්දගේ හිතේ දැන් ඇති වෙච්ච පැහැදීම ආනන්දට හත් වාරයක් සක්විති රාජ සම්පත්තිය ලැබලා චක්‍රවර්ති රජකම් කරලා ශක්‍ර දෙවියන් හැටියට දෙව්ලෝ පහළ වෙන්න තරම් මේ පින බලවත් නමුත් ආනන්ද මේ ජීවිතේම කියලු කෙලිසුන්ගේ මිදිලා පිරිනිවන් පානවා කියලා බුදුරජාන් වහන්සේ වදාත්. එතකොට අපිට පේනවා බුදු කෙනෙක්ගේ එක බුදු ගුණයක් ගැන හිතේ සද්ධාාවක් ඇති වුණාද? හිත පැහැදුනාද? ඒ රැස් වෙන පින මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. පුදුමාකාර ආනිසංසයක් ලැබෙනවා. බුදු ගුණයක් ගැන හිත පහදව ගන්න පුළුවන්. ඒ නිසා තමයි පෙංගතුනි චෛත්‍ය නැති කාලේ පවා බුද්ධ ශූන්‍ය කාලේ පවා පස්ගොඩකට මල් පූජා කරලා අනේ අතීතේ වැඩ සිටිය බුදුරුන්ගේ චෛත්‍ය මේ විදිහට ලෝකෙ තිබුණාද? ඒ චෛත්‍ය වලට මගේ নমස්කාරය වේවා කියලා වන්දනා කරපු අය සුගති ඉපදිච්ච කතා ධර්මයේ සඳහන් වෙන්නේ. එවැනි කතා ගොඩක් තියෙනවා ධර්මයේ. ඒ කාලේ බුද්ධ ශූන්‍ය කාලවල චෛත්‍යයක්වත් වඳින්න නැහැ කියන. දැන් බලන්න අද ඔබ කොච්චර වාසනාවන්තද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වුණත් සර්වඥ ධාතුන් වහන්සේලා ජීවමාන බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නා වගේ මේ ලෝකෙ වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා සියසින් දකින්න ඔබට විටින් විට වාසනාව ලැබෙනවා. ඒ ධාතුන් වහන්සේලාගෙන් විශාලම ප්‍රමාණයක් මේ ලංකා භූමිය අද ලෝකෙ වැඩ ඉන්නේ. ඔබ දන්නව රුවන්වැලි මහා සෑය ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක් එක ඩ්‍රෝනියක්ම වැඩ ඉන්නේ රුවන්වැලි මහා සෑය. අනිකුත් අටමස්ථාන සොළොස්මස්ථාන මේ ලංකා පුරාතීන අනිකුත් පූජනීය චෛත්‍ය ගත්තොත් මේ ලංකා භූමිය මොනතරම් ධාතුන් වහන්සේලාගෙන් පූජනීයත්වයට පත්වෙච්ච රටක්.
එනිසා අපිට දහතුන් වහන්සේලා වන්දනා කරලා පින් රැස් කරගන්න මේ චෛත්‍ය වන්දනා කරලා පින් රැස් කරගන්න පුදුමාකාර අවස්ථාවක් වාසනාවක් ලැබිච්ච කාලය මේ මෑත යුගයේ තමයි අවුරුදු 400ක් 500කට ආසන්න කාලය අපේ රටවල් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මේ ආක්‍රමණත් එක්ක විටින් විට යටත් වෙවි අධිරාජ්‍යවාදීන්ගෙන් බැටකමින් මිනිස්සු හැංගි හැංගි යුද්ධ සංවිධානය කරන පින්කමක් කරන්න බෑ මිනිස්සුන්ට මිනිස්සුන්ට එකතු වෙන්න බෑ ඔබ අහලා ඇති කාලිංග මාග ඇතුළු 24 දහසක සේනාවක් එක කෙලවරක ඉඳන් අනිත් පැත්තට වෙහෙර විහාර ගිනි තියමින් විනාශ කරමින් සම්බුද්ධ ශාසනයට විශාල විනාශයක් කරා අධිරාජ්‍යවාදීන්ගේ කාලවල චන්ද්‍ර බහනු වගේ අය එතකොට මෙවැනි කාලවල අපේ පූජනීයම පුණ්‍ය භූමිය මිනිස්සුන්ගෙන් බැහැර වුණා රුවන්වැලි මහා සෑයුවේ අටමස්ථාන මහා වනාන්තර බවට පත් වුණා කාලිංග මාග ඇතුළු පිරිස අනුරාධපුරයේ හිටිය බෞද්ධයන් ටික එකතු කරලා ඔවුන්ගේ අතපය කැපුවා කියන එතකොට මේ විදිහට මිනිස්සුන්ගෙන් පලිගත් යුගයක් තිබුණා එතකොට මේ අවාසනාවන්ත ඉරණමෙන් අපි නිදහස් වෙලා අපිට ඇත්තටම යම් මට්ටමින් හරි නිදහසක් ලැබිලා දැන් අවුරුදු 70ක් සම්පූර්ණ වුණේ පසුගිය පෙබරවාරි 4 වෙනිදා අපි නිදහස් දිනේ හැටියට සැමරුවේ දැන් ඔබ හිතන්නේ මේ අවුරුදු 70 තුලත් අපි අවුරුදු 30ක් යුද්ධකින් බැටකෑවා විටින් විට අපි යුද බිය නිසා අපේ පූජනීය සිද්ධාස්ථාන දළදා මාලිගාව එවැනි තැන්පවා මේ ශාස්ත්‍රවාදීන්ගේ ඉලක්ක බවට පත් වුණා ඒ වගේම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස සිල්ගත් පිරිස මේ පුණ්‍ය භූමිය වලට පවා මේ කරදර බහදා එල්ල වෙනකොට මිනිස්සු පින්කම් කරන්නවත් එකතු වෙන්න බය වුණා හැබැයි දැන් යුද්ධෙත් අවසන් වෙලා මේ අවුරුදු 10ක් 12ක් 13ක් වේගෙන එනකොට දැන් අපිට ඔබට තේරෙනවා ඇති රුවන්වැලි සෑය ළඟට ගියහම මොනතරම් ප්‍රබෝධයක් ඔබ පුංචි කාලේ රුවන්වැලි සෑය වඳින්න ගියා නම් අද රුවන්වැලි සෑය වඳින්න යනකොටත් පුංචි කාලේ රුවන්වැලි සෑය වඳින්න යනකොටත් තිබ්බ වෙනස මීට අවුරුදු 10කට 15කට කලින් ඔබ අටමස්ථාන වඳින්න ගියා නම් අද යනකොට තියෙන වෙනසයි එදා වෙනසයි ඔබට හොඳට තේරෙනවා ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල පුළුවන් තරම් පින් කරගන්න පුළුවන් තරම් කුසල් දියුණු කරගන්න ඔබ උත්සාහයක් ගන්න පුළුවන් තරම් වීරිය වඩන්න පින් කරගන්න කුසල් කරගන්න දැන් ඔබට හොඳ අවස්ථාවක් මිනිස්සු පුදුම විදිහට පින්කම් කරනවා ඔබට පේනවා ඇති රුවන්වැලි සෑය ළඟට ගියාට පස්සේ දවසකට කප්රු කීයක් පලඳනවද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ රන් වැට වට්ටා කප්රු පලඳනවද හැම මළුවේ හැම තැනකම මිනිස්සු කණ්ඩායම් හැදිලා බුද්ධ වන්දනා කරනවා බෝධි වන්දනා කරනවා චෛත්‍ය වන්දනා කරනවා තම තම හැකියාවේ පමණින් සමහරු මල් කූඩ අරගෙන ඉනෝ සමහරු මල් ලොරි පිටින් අරගෙන ඉනෝ මල් ලක්ෂ ගණනින් අරගෙන ඉනෝ අටපිරිකර 1 ගේනවා 10 ගේනවා 100 ගණන්ගේ තම තමන්ගේ හැකියාවේ පමණින් මිනිස්සු පින් කරගන්න. එතකොට මේ විදිහට වර්තමානයේ බොහෝ පින් කරගන්න කුසල් වඩන චෛත්‍ය වන්දනා බොහෝ පින්කම් ලෝකේ බලවත් වෙච්ච කාලයක්. ඒ නිසා මෙවැනි යුගයක ඔබ බොහොම වාසනාවන්තයි මේ මෑත යුගයේ තුල බණ අහන්න ලැබෙනවා නිතර නිතර ධර්මයේ මතුවෙනවා දහම් වැඩසටහන් ධර්ම සාකච්ඡා පින්කම් ඒ අතර සර්වඥ ධාතුන් වහන්සේලා දැකගන්න සර්වඥ ධාතුන් වහන්සේලා සියසින් දකින්න වන්දනා කරන වාසනාව ලැබෙන පින්තුනි දවසක් මිහිඳු මහරහතන් වහන්සේ එදා දේවානම්පියතිස්ස රජුරුව මිහිඳු මහරහතන් වහන්සේගෙන් විමසනවා උන්වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනි වස් කාලේ ගත කරා මිහින්තලේ ඔය අටසැටලෙන් කියන මේ ගල්ලෙන් තමයි පළවෙනි වස් කාලේ ගත කරන්න මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ මහරහතන් වහන්සේලාට වෙන් කරලා දුන්නේ. එදා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා පළවෙනි වස් කාලේ ගත කරලා වස් පවාරණී කරපු දවසේ දේවානම්පියතිස්ස රජුරෝ බොහෝම සද්ධාවෙන් මල් වට්ටියක් අරගෙන ගිහිල්ලා මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වුණා. ඒ වෙලේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි අපි දැන් ලංකා භූමියට ඇවිල්ලා බොහෝ කාලයක් ගත වුණා. අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේ සියසින් දකින්න බැරි වුණා. අනේ අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේට බොහෝ කාලෙකින් වන්දනා කරගන්නවත් බැරි වුණා. ඒ නිසා දඹදිවට ගිහින් ආ යුතුයි කියෝ. රජ්ජුරුව කල්පනා කරා මොකක්ද මේ කියන කතාවේ අර්ථය. බුදුරජාණන් වහන්සේ නේද ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 230 ගණනක් ගත වෙලා නේද? දැන් කොහොමද ශාස්ත්‍රුන් වහන්සේව දකින්නේ ශාස්ත්‍රුන් වහන්සේට දඹදිවට ගිහින් වන්දනා කරන්නේ කොහොමද කියලා ඇහුවා. අන්න එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේම දැක්කහා සමානයි කියෝ. ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරගත්තා හා සමානයි කියෝ. අන්න එහෙම කියනකොට දැන් බලන්න මේ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට බලන්න මේ රහතන් වහන්සේලාට ධාතුන් වහන්සේලා ගැන තිබ්බ ගෞරවය සියලු කෙලෙසුන්ගෙන් මිදිච්ච මහරහතන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා ගැන මොන වගේ හැඟීමක්ද මොන වගේ දැක්මක්ද මොන වගේ සද්ධාාවක්ද තිබුණේ කියලා ඔබ හිතන්න. සර්වඥ ධාතුන් වහන්සේ නමක් දකින්නවා කියන්නේ ජීවමාන බුදුහාඳුරෝ දකින්නවා වගේ කියන. ඒ ධාතුන් වහන්සේට වන්දනා කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරගත්තා හා සමානයි. එහෙම කියද්දි තමයි රජ්ජුරෝ සාදුකාර දීලා කියන අනේ ස්වාමීනි ඔබ වහන්සේ මට උපකාර කරන් ඒ උතුම් ධාතුන් වහන්සේලා මේ ලංකා භූමියටත් වඩම්මලා දෙන්න. ඔබ වහන්සේගේ උපදේශ මත ඒ කියන විදිහට ඒ උතුම් චෛත්‍ය මම මේ ලංකා භූමිය ඉදි කරන්නම් කියලා ඉල්ලීමක් කරා. මිහිඳු මහරහතන් වහන්සේ කියන එහෙමනම් රජතුමනි අදම ඔබ මේ අනුරාධපුර නගරයේ දිව්‍ය පුරයක් වගේ සරසන්න කී. එතකොට බලන්න මේ මහරහතන් වහන්සේලා තමයි මේ සැරසිලි කටයුතු ගැන කියන්නේ. රජතුමනි ඕවා කරන්න ඕනේ නැහැ කීවේ නැහැ. මේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි අනුරාධපුර නගරයේ දිව්‍ය පුරයක් වගේ සරසන්න. අද හවස් වෙනකොට රජ්ජුරුව මංගල හස්තියා පිට නැගලා පෙරහැරකින් එන්න කිව්වා ධාතුන් වහන්සේලා පිළිගන්න. එතකොට රජ්ජුරුව බොහොම සතුටින් ගිහිල්ලා මුළු රාජ්‍ය බලයම යොදවලා අනුරාධපුර නගරයේම කොඩි සේසත් දජ පතාක නංවලා පාරවල් වල සුදු වැලි අතුරලා බොහොම ලස්සනට නගරෙම දිව්‍ය පුරයක් වගේ සැරසුවා. හවස මිහිඳු මහරහතන් වහන්සේ එතන වැඩ හිටිය සුමන සාමණේරයන් වහන්සේ බොහෝම ඍද්ධි බල සම්පන්න කෙනා උන්වහන්සේට කතා කරලා කියනවා ඔබ දැන් කෙලින්ම යන්න කීවා දිව්‍ය ලෝකෙට. ඔබ දිවි දෙව්ලොවට ගිහිල්ලා ශක්‍රදේවියන්ට ඉල්ලීමක් කරන ශක්‍රදේවියන්ගෙන් ශක්‍රදේවියන් සතුව දෙව්ලොව සිළුමිණි සෑයේ වැඩ ඉන්නවා දකුණු අකුධාතුන් වහන්සේ දකුණු දළදා වහන්සේ. දකුණු දළදා වහන්සේ ශක්‍රදේවියන්ට වන්දනා කරන සිළුමිණි සෑයේ තබාගෙන වන්දනා කරන්න කියන. කේශ ධාතුන් වහන්සේලාත් බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත් සිළුමිණි සෑය වැඩ ඉන්නවා. ඒ අතරින් දකුණු අකු ධාතුන් වහන්සේ ලංකා භූමියේ ලංකා වාසීන් ගැන කරුණාවෙන් මේ ලංකා භූමියට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න කිව්වා. ශක්‍රදේවියන් දෙයි ශක්‍රදේවියන්ගෙන් ඉල්ල ගන්න දකුණු අකු ධාතුන් වහන්සේ සිළුමිණි සෑයයි. එහෙම ඉල්ලගෙන ඔබ යන්න කිව්වා කෙලින්ම දඹදිවට. දඹදිවට ගිහිල්ලා ධර්මාශෝක රජුරුවන්ගෙන් ඉල්ලන්න රජුරුව ළඟ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඔබ අහලා ඇති අර වාල සංඝටකය කියලා පළවෙනි ධර්ම සංගායනාවෙන් පසුව ඒ බෙදලා දීපු සර්වඥ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8න් ඩ්‍රෝන 7ක් ආපහු එකතු කරලා අජාසත් රජුරෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදෙස් මත පොළොව ඇතුලේ ධාතු නිධානයක් කරා. අන්නේ ධාතු නිධානයේ තිබ්බ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ආපහු ඒ ධාතුන් වහන්සේලා මතු කරලා ගත්තේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි ධර්මාශෝක රජුරෝ ඒව මතු කරලා ගත්තා. එතන ද්‍රෝණ 7ක් එතන තිබුණා. බුදුරජාන් වහන්සේගේ ශරීරයේ සියලුම ධාතුන් වහන්සේලාගෙන් 8න් 7ක් ඒ ධාතුන් වහන්සේලා මුල් කරගෙන තමයි 84 දහසක් විහෙර විහාර යොදුනක් යොදුනක් පාසා දඹදිව 84 දහසක් විහෙර විහාර ඉදි කරන්නට යෙදුණි. එතකොට එදා ඒ ධර්මාශෝක රජුරු 84 දහසක් විහෙර විහාර දඹදිව ඉදි කරලා තමන් ළඟ තිබුණා ඒ සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් බොහෝ ප්‍රමාණයක්. මිහිඳු මහරහතන් වහන්සේ කියනවා සුමන සාමණේරයන් වහන්සේ ඔබ වහන්සේ ධර්මාශෝක රජුරුන්ට කිහින් කියලා බුදුරජාණන් වහන්සේ දානි වළඳපු පාත්‍රි පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා රජුරු ළඟ. ඔය පාත්‍රා ධාතුන් වහන්සේටම සර්වඥ ධාතුන් වහන්සේලා පාත්‍රීට ඉල්ලගන්න කිය පුරවල. ඉල්ලගෙන ඒ පාත්‍රා ධාතුන් වහන්සේත් පාත්‍රීට පුරවපු සර්වඥ ධාතුන් වහන්සේලාත් අර දකුණු අකු ධාතුන් වහන්සේ රැගෙන ඔබ හවස් වෙනකොට මේ ලංකා භූමියට මේ මහමෙවුනා උයනට රජ්ජුරුව පෙරහැරෙන් එනවා. එතකොට මේ භූමියට එන්න කියලා සුමන සාමණේරයන් වහන්සේ පිටත් කරා. උන්වහන්සේ ඍද්ධි බල සම්පන්න කෙනා.
උන්වහන්සේ තමයි වැඩම කරේ දෙව්ලොවට වැඩම කරලා දඹදිවට වැඩම කරලා අහසීම මේ 13 වහන්සේලා අරගෙන පැමිණියා. එතකොට අපිට පේනවා එදා මේ උතුම් 13 වහන්සේලා මුල් කරගෙන තමයි ඒ ලංකාවට වඩම්මපු දකුණු අකු 13 වහන්සේ තැන්පත් කළා තමයි අනුරාධපුරේ තූපාරාම සෑය මුලින්ම මේ බුද්ධ ශාසනයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මේ බුද්ධ ශාසනයේ ලංකා භූමියේ පිහිටනවා සමගම ඉදි කරපු පළවෙනිම චෛත්‍ය තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි අනුරාධපුර තූපාරාම සෑය. ඒ විතරක් නෙමෙයි අර පාත්‍රා 13 වහන්සේට පුරවල අරගෙන ආපු සර්වඥ 13 වහන්සේලා මුළු ලංකා භූමිය පුරාම විහෙර විහාරවලට 13 වහන්සේලා ටික ටික බෙදලා දුන්නා. 13 වහන්සේ නම දෙනම මොකද රජුරෝ මේ 13 වහන්සේලා දෙනකොට කියනවා මම දඹදිව 84,000ක් විහෙර විහාර ඉදි කරලා 13 වහන්සේලා තැන්පත් කරා. ලංකා භූමියේ ඉන්න දේවානම්පියතිස්ස රජුරුවන්ටත් කියන්න කිව්වා ලංකාවේ යොදුනක් යොදුනක් පාසා විහෙර විහාර ඉදි කරලා මේ 13 වහන්සේලා තැන්පත් කරන්න කියලා කියන්නේ කියලා තමයි ධර්මාශෝක රජුරෝ මේ 13 වහන්සේලා ලබලා දුන්නේ. එතකොට ඊළඟට දැන් මේ කතා කියනකොට මොකද නොයේක් ජාතියේ චරිත ඉන්නවා. 13 වහන්සේලාට ගරහා කරන මාරපාක්ෂිකයි ඉන්න ඕන තරම්. මේ අයිට හිතෙන්න පුළුවන් මෙහෙම මේ උච්චර 13 වහන්සේලා කොහෙන්ද? උච්චර 84,000ක විහෙර විහාරවල තැන්පත් කරන්න තරම්. මෙච්චර චෛත්‍යවල තැන්පත් කරන්න තරම්. මේ තරම් 13 වහන්සේලා කොහෙන්ද කියලා හිතෙන්න පුළුවන්. පින්තුනි 13 වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර. ඔබ හොඳට හිතන්න බුදුරජාන් වහන්සේගේ මේ අස්ති 13 වහන්සේලා කියන්නේ මේ අස්ති ශරීරය. අපි එහෙමත් නැත්නම් තවත් තීරින භාෂාවෙන් කියනවා නම් කෙනෙක්ගේ ගත්තොත් ඇට සැකිල්ල. මේ ඇට සැකිල්ල තමයි කුඩා කුඩා කොටස් වලට බිඳිලා බිඳිලා ගියේ බුදුරජාන් වහන්සේගේ අස්ති ශරීරය. එතකොට ඒ අතර විශාලම 13 වහන්සේලා හැටියට නොකැඩී නොබිඳී නොවිසිරී ඉතිරි වුණේ ලලාට 13 වහන්සේ හිස් කබලේ ඉදිරිපස කොටස ලලාට 13 වහන්සේ ආකාරයෙන්ම ඉතිරි වුණා. ඊළඟට අකු 13 වහන්සේලා දෙන බෙල්ලේ ඉඳන් වම් මුරහිස දක්වා තියෙන වම් අස්ති කොටසට කියන වම් අකු 13 වහන්සේ. බෙල්ලේ ඉඳන් දකුණු අත දක්වා තියෙන දකුණු අස්ති කොටසට කියන දකුණු අකු 13 වහන්සේ. ඊළඟට සතර දළදා වහන්සේලා. බුදුරජාන් වහන්සේගේ සියලුම දළදා වහන්සේලා ඔක්කොම 49යි. සම චත්තාරීසක දන්ත ධාතු කින උඩුඇන්ද 29 යටිඇන්ද 29. එතකොට මේ අතරින් සතර දළදා වහන්සේලා සුදු බුදු රැස් විහිදිච්ච සතර දළදා වහන්සේලා පමණක් නොකැඩී නොබිඳී නොවිසිරී ඒ ආකාරයෙන්ම ඉතිරි වෙන. එතකොට අනිකුත් දළදා වහන්සේලා ඒ 36 නමත් අනිකුත් ශරීරයේ අස්ති ධාතුන් වහන්සේලා සියල්ල ඉතා කුඩා කොටස් වලට බිඳිලා යනි බුද්ධ අදිෂ්ඨානයේ මත. එතන කොඩා කියලා කියපුවාම විශාල ප්‍රමාණය තමයි කියන මුම් පියලි ප්‍රමාණයට මුම් ඇටයක් දෙපළු කරපු ප්‍රමාණය. මධ්‍යම ප්‍රමාණය කියන්නේ කඩසාල් ප්‍රමාණයට හාල් ඇටයක් කැඩූ ප්‍රමාණය කියලා හිතන්. කුඩාම ප්‍රමාණයට බිදී කිය 13 වහන්සේලා අබෑට ප්‍රමාණයට බිඳිලා යන. දැන් ඔබ නිකන් හිතන්න සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ගත්තොත් උන්වහන්සේගේ ශරීර ප්‍රමාණය බඹයක්. බඹයක් කියන්නේ අඩි 6ක් හෝ අපි හිතමු 6 මාරක වගේ ප්‍රමාණයක් කියලා. අදා අපිට මේ බඹේ අඟල් ගානෙන් අපිට මනින්න බෑ කියලා හිතමු. අඩි 6ක් හෝ 6 මාරක්. මොකද බුදුරජාන් වහන්සේ සාමාන්‍ය මේ ජීවත් වෙච්ච මේ මිනිස්යන් අතරම උන්වහන්සේ සාමාන්‍ය මිනිස්සු අතර ජීවත් වෙච්ච කෙනෙක්. මොකද අපිට ජේතවනාරාමයට ගිහින් බලපුවාම උන්වහන්සේ වැඩ හිටියේ කුටිය. ඊළඟට ගිජ්ජකුට පර්වතයේ බුදුරජාන් වහන්සේ වැඩ හිටියේ ඒ කුටිය ප්‍රමාණය, ඒ උළුවහුව ප්‍රමාණය. අපිට මේ කුටිවල ප්‍රමාණය දැක්කහම පේනවා බුදුරජාන් වහන්සේ මේ සමහරු මේ රියන් ගණන් වලින් රියන් මෙච්චරයි. කියන්නේ බුදුරජාන් වහන්සේ මේ මහා යෝධයෙක් වගේ මේ ගස්වලටත් උඩින් මේ එහෙම වැඩෙන කෙනෙක් නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙකුගේ ශාරීරික ප්‍රමාණයට වඩා චුට්ටක් උන්වහන්සේට ආරෝහ පරිණාහ දේහයක්. අනිත් සියලු දෙනා අතර බුදුරජාන් වහන්සේ අනෙක් සියලු දෙනාට වඩා කැපිලා පේන ස්වභාවයකින් යුක්තයි උන්වහන්සේගේ ශ්‍රී ශාරීරික ප්‍රමාණ. බඹයක් අඩි 6ක් හෝ අපි 6 මාරක් කියමු. ඒතකොට අඩි 6 මාරක පමණ ප්‍රමාණයෙන් යුක්ත සාමාන්‍ය හොඳ ශරීරයක් දේහයක් තියෙන කෙනෙක්ගේ. ඔබ හිතන්න නිකන් සාමාන්‍ය දැන් බුදුහාමුදුරන්ගේ කතාව පැත්තක තියලා නිකන් හිතන් කෙනෙකුගේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ මේ අතක තියෙන අස්තියක් ගැන හිතන් මේ එක්කෝ උකුල් ඇටයක් හරි මේ කොටසක් ඔබට නිකන් පුංචි කෑලි වලට අබෑට ප්‍රමාණයට ඔබ කෑලි කෑලි වලට කුඩු කරලා අයින් කරනවා නම් කැඩිලා යනවා නම් කෑලි ප්‍රමාණය කොච්චරක් තියෙන නිකන් කෝටි ප්‍රකෝටි ගණනකට බිඳිලා යනවා.
එතකොට මුළු ශරීරෙම මේ සියලුම අස්ති ධාතු නහන්සේලා මොම්පියලි ප්‍රමාණයට කඩසහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිඳුණා කියන්නේ ප්‍රමාණ ගණනින් ගත්තොත් ධාතු නහන්සේලා කෝටි ගණනක් බිඳිලා බිඳිලා ගියා. ඒ උතුම් ධාතු නහන්සේලා එයින් බොහෝ ප්‍රමාණයක් අද මේ වෙනකොට උතුම් චෛත්‍ය රාජානන් වහන්සේලා තුල තැන්පත් වෙලා තියෙනවා. එතකොට අතීත රජවරු බොහොම සද්ධාවෙන් චෛත්‍ය හදලා මේ ධාතු නහන්සේලා තැන්පත් කරා. වර්තමානි පවා අපි දන්නවා බොහෝ වෙලාවට මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදිකරමින් බොහොම සද්ධාවෙන් සදහැවතු මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන වර්තමානි අපිට බොහෝ වෙලාවට මේ සර්වඥ ධාතුන් වහන්සේලා හොයාගන්න තියෙන්නේ එක්ක චෛත්‍ය කැණීම් කරනකොට ඒ චෛත්‍ය වලින්ම ලබා ගන්න ධාතුන් වහන්සේලා. එතකොට මේ වගේ ප්‍රම පැරණි රජමහා විහාරවල පරණ විහාරස්ථාන පැරණි කරඬුවල අතීත රජවරුන්ගේ පටන් ඒ පරපුරෙන් පැවතගෙන එන උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා තාම සියසින් දකින්න ඔබේ වාසනාවට මේ ලෝකෙ වැඩ ඉන්න. එතකොට එවැනි උතුම් සර්වඥ ධාතුන් වහන්සේ නමක් ඇස් දෙකෙන් දකිනවා කියන්නේ අනේ බුදුරජාණන් වහන්සේව අපි දකිනවා කියන සද්ධාව ඔබට ඇති කරගන්න පුළුවන් නම්. මොකද මේ ධාතුන් වහන්සේ වෙන කාගේවත් ශාරීරික කොටසක් නෙවෙයි. සර්වඥ ධාතුන් වහන්සේ නමක් නම් ඒ ධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී ශරීරේ දරාගෙන වැඩ හිටිය උතුම් අස්ති ධාතුන් වහන්සේ නම. එවැනි ධාතුන් වහන්සේලාට මල් ටිකක් පූජා කළා අඩුගානේ අනේ සාදු කියලා සාදුකාරයක් හරි දීලා හදවතින් වන්දනා කරන්න පුළුවන් නම් බුදු කෙනෙක් දැක්කා වගේ බුදු කෙනෙකුට වන්දනා කරගත්තා වගේ අප්‍රමාණ පිනක් රැස් කරගන්න පුළුවන්. ඊළඟට පින්වතුනි සර්වඥ ධාතුන් වහන්සේලාට වඩා මේ ලෝකයේ තුල ධාතුන් වහන්සේලා අතර ගත්ත සුලභවම වැඩ ඉන්නේ මහරහත් ධාතුන් වහන්සේලා මේ වෙන. ඒකට හේතුව දැන් බුදුරජාණන් වහන්සේලා එක නමයි වැඩ හිටියේ. හැබැයි රහතන් වහන්සේලා දස දහස් ගණන් ලක්ෂ ගණන් දඹදිව විතරක් නෙමෙයි ලංකාවේ වැඩ හිටිය රහතන් වහන්සේලා ගැන හිතන් ඔබ අහලා ඇති අනුරාධපුර යුගයේ මොනතරම් මහරහතන් වහන්සේලා වැඩ හිටියද. අපි කතාවට කියනවා මේ අනුරාධපුර යුගයේ එදා මිනිස්සු කතාවට කියනවා වී පැදුරක් වේල ගන්න විදිහක් නැහැ ඒ තරම් අහසින් වඩිනවා කියලා. එතකොට මේක නිකන් කතාවකට කියවුණත් අපිට පේනවා එහෙනම් මේ ලංකා භූමියේ ද අනුරාධපුර යුගයේ මොනතරම් ඉරිදිමතුන් වැඩ හිටියේ රහතුන් වැඩ හිටියේ කාලයක්. ඔබ අහලා ඇති බැමිණිතියා සාය කාලේ එනකොට සිතුල්පව්වේ පමණක් 12,000ක් මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. තිස්ස මහරාම විහාරේ වැඩ හිටියේ තවත් 12,000ක් මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑ. එතකොට එදා 12,000ක් දහස් ගණන් මේ වගේ ලංකා භූමියේ වැඩ හිටියා නම් උන්වහන්සේලා පිරිනිවන් පෑමෙන් පසුව උන්වහන්සේලාගේ ශාරීරික ධාතුන් වහන්සේලාත් බොහෝ වශයෙන් ලංකා භූමියේ අද වැඩ ඉන්නවා. හැබැයි මේ ධාතුන් වහන්සේලා බොහෝමයක් දැන් අපේ බක්කුල මහා සෑය වෙනුවෙන් ඒ උතුම් මහරහත් ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් දැනට අපි චෛත්‍යයේ තැන්පත් කරන්න පූජනීයත්වෙන් ගෞරවයෙන් වෙන් කරපු උතුම් ධාතුන් වහන්සේලා මේ ආයතනයේ උතුම් ධාතු ගර්භය තුල මේ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬු තුල බොහොම සද්ධාවෙන් පුද පූජා ලැබමින් වැඩ ඉන්නවා. මේ අතර අපිට මේ බොහෝ රහතන් වහන්සේලාගේ නම් ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව අපිට ඒ නම් ගැන අපි දන්නේ නැහැ. දැන් ඒවා බොහෝ වෙලාවට අපිට ලැබෙන තැන්වලින් ඒ පැරණි කරඬුවකින් වේවා පැරණිගත් තැනකින් චෛත්‍යයක් කැණීම් කරනකොට වේවා එවැනි තැනකින් අපිට ලැබිච්ච තැන්වලින් ගත්තොත් ඒවැය සඳහන් වෙලා තියෙන අරහන්ත ධාතු කෝ මහරහත් ධාතු කීනාශ්‍රව ධාතු ඒ වගේ කීනාශ්‍රව කියන්නේ රහතන් වහන්සේලා ආශ්‍රවයන්ගේ මිදිච්ච එවැනි අදහසකින් තමයි ඒ තැන්පත් වෙලා තියෙන්නේ. දැන් ඒකට හේතු දැන් ඔබ හිතන්න අපි කියනවා අනුරාධපුර යුගයේ මෙච්චර දහස් ගණන් වැඩ හිටියා. සිතුල්පව්වේ 12,000ක් වැඩ හිටියා. හැබැයි අපි ප්‍රමාණවලින් මෙච්චර දැනගත්තට ඒ හැමෝගෙම නම් දන්නේ නැහැ. තිස්ස මහරාමේ මෙච්චර රහතන් වහන්සේලා වැඩ හිටියා කියලා. එදා මේ වගේ ආරණ්‍යවල මේ දහස් ගණන් වැඩ හිටියා. හැබැයි අපි නම් දන්නේ ලංකාවේ වැඩ හිටියේ රහතන් වහන්සේලාගෙන් කීප නමකගේ විතරයි නම් දන්නේ. දැන් බොහෝ වෙලාවට ඔය මලියදේව මහරහතන් වහන්සේ, චිත්තගුත්ත මහරහතන් වහන්සේ ඔය වගේ ලංකාවේ වැඩ හිටියේ කීප නමකගේ නම් අපි දන්නවා ඉච්චරයි. ඒ ඇරෙන්න තව කොච්චරනම් ලංකාවේ රහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවද? එතකොට උන්වහන්සේලා නම් වශයෙන් ප්‍රකට නැති වුණත් උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා මහරහත් ධාතු කීනාශ්‍රව ධාතු අරහන්ත ධාතු හැටියට යම් තැනකින් අපිට හොයාගන්න ලැබුණා නම් ඒ ධාතුන් වහන්සේලා නිකිලෙස් මහරහතන් වහන්සේලාගේ නිකිලෙස් මුනිවරයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා හැටියට බොහොම සද්ධාවේ ජීවමාන
අපි රහතන් වහන්සේ නමක් දැසින් දකින්නවා කියන සද්ධාවෙන් අපිට වන්දනා කරන්න පුළුවන්. ඊළඟට ඔබ දන්නවා අපි හොරණ සීල සුවර්ණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ මේ වෙනකොට බක්කුල මහා සෑය නමින් උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරගෙන යනවා. මේ බුද්ධ ශාසනය තුල නිරෝගී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්නේ බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ නිරෝගී සම්පත්තිය ගැන අහන කොටත් කෙනෙකුට මහා පුදුමයක් ඇති වෙනවා. මෙහෙමත් වෙන්න පුළුවන්ද? අම්මෝ මේ තරම් නිරෝගී සම්පත්තිය? එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේට ඒ නිරෝගී සම්පත්තිය ලැබුණේ උන්වහන්සේ අසංකීයකුත් කල්පලක්ෂයකට පෙර. දැන් බොහෝ වෙලාවට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන යන අය. හැබැයි බක්කුල මහරහතන් වහන්සේගේ අතීත කතාව පටන් ගන්න අසංකේයකුත් කල්පලක්ෂයකට පෙර ඉඳන් ගිලනුන්ට අප උපස්ථාන කරමින් බෙහෙත් හේත් පූජා කරමින් ඖෂධ පූජා කරමින් බුද්ධ ප්‍රමුඛ දහස් ගණන් සංඝයාට බෙහෙත් කරමින් සසර පින් කරගෙන පින් කරගෙන කරපු ප්‍රාර්ථනා තියෙනවා. සමහර ආත්ම භාවවල ලක්ෂ ගණන් සංඝයාට ඉර්ධියෙන් ඒ කාලේ ඉර්ධිමත් තාපසේක් වෙලා බක්කුල හාමුදුරු අතීත සසරේ හිටපු කාල ගැන සඳහන් වෙනවා. හිමාල කඳුමුදුනේ තමන්ගේ ඉර්ධි බලයෙන් අහසින් ගිහිල්ලා බෙහෙත් වර්ග ගෙනහල්ලා ඒවා සකස් කරලා එදා විපස්සී බුදුරජාණන් වහන්සේගේ සංඝ පිරිස විපුෂ්පක කියලා මේ විෂ සහිත පුෂ්පයන්ගේ සැර ආග්‍රහණය කිරීම නිසා ඇතිවෙච්ච ලෙඩකින් ගිලන් වෙච්ච වෙලාවේ ඒ භික්ෂු පිරිස ඒ සියලු දෙනාට ප්‍රතිකාර කරා කියනවා. මේ බක්කුල හාමුදුරන් වහන්සේ එදා තාපසේ කිරිදිමත් එහෙම ප්‍රතිකාර කළ ප්‍රාර්ථනා කරා මට නිවන් දකින්නතේ. කුඩා වූද මහත් වූද ලෙඩක් කියන වචනයක්වත් මං ගැන මට අහන්නවත් නොලැබේවා. නිරෝගී සම්පත්තියම ලැබේවා කියන ප්‍රාර්ථනින්ම සසර පින් කරගෙන පින් කරගෙන පින් කරගෙන ඒ පිනේම ප්‍රතිඵලයේ තමයි බක්කුල මහරහතන් වහන්සේ උන්වහන්සේ අවුරුදු 160ක් වැඩ සිටි. එතකොට බලන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව උපරිම එදා තිබුණේ අවුරුදු 120යි. අවුරුදු 120ක් ආයුෂ තිබ්බ කාලෙක මොනතරම් නිරෝගී සම්පත්තියක් මොනතරම් පිනක් බලවත් වුණාද අවුරුදු 160ක් වැඩ සිටි. දැන් ඔබ හිතන්න අද නිකන් අද ගත්තහම අපි දකිනවනේ අද නම් මේ මිනිස්සුන්ට අවුරුදු 60යි 70යි තියෙන්නේ කියලා අපි කියනවා. හැබැයි අද අවුරුදු 60 70 යනකොට සමහරුන්ට තනියෙන් හිට ගන්නවත් බෑ. එක්ක රෝද පුටුවක් ඕන. එක්ක කවුරු හරි අල්ලගෙන අතින් එක්කන් යන්නේ. අවුරුදු 80 90 එනකොට අද එක්ක එක තැන් වෙලා එක තැන මලමුත්‍ර කරගෙන අන්ත දුක් විඳලා කෙනෙක් මරණයටපත් වෙනවා. අවුරුදු 50 60 පැන්නනම් ලෙඩ ගොඩක්. හැබැයි බක්කුල හාමුදුරු බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක්ම වැඩ ඉන්නේ කිසිම අසනීපයක් වයසට ගිහිලා උන්වහන්සේට වයසක පේනුමක්වත් නැහැ කියේ. කවදාවත් කොන්දරි දෙනවා කියලා කොහෙවත් තැනකට ඇලවිලා නැහැ කියේ. උන්වහන්සේ නිදාගන්න ඉරියව්වෙන්වත් ඉඳලා නැහැ කියන පැවිදි වෙච්ච කාලය තුල උන්වහන්සේ ගිනිහල්ගේ අරලු ගෙඩියක තරම්වත් බෙහෙත් පෙත්තක් පරිහරණය කරලා නැහැ. කිසිම අසනීපයක් නැතුව අවුරුදු 160ක් වැඩ ඉඳලා උන්වහන්සේ පිරිනිවන් පාන්නේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා ආයුෂ්මතුනි අද මට පිරිනිවන් පාන දවස හරි ඔබ වහන්සේලා ඉන්න කියන එළිය කුටි වලින් එළියට කතා කරලා හැමෝම ඉදිරියේ අහසට පැන නැගලා උන්වහන්සේ අහසෙම තේජෝ කසිනේට සම්වැදිලා භාවනා කරන ඉරියව්වෙන් නිරෝධය අරමුණු කරගෙන අහසේ පිරිනිවන් පාන. පිරිනිවන් පානවත් සමගම අහසෙම උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ දැවිලා පිලිස්සිලා අලුවත් දැලිවත් දූවිලිවත් නැතුව සියල්ල ගිතෙලි ටිකක් අතුරුදහන් වෙනා වගේ අහසෙම අතුරුදහන් වුණා. බක්කුල මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානෙන් උන්වහන්සේගේ 13 වහන්සේලා පමණක් පහළට වැටුණා කියේ. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ උතුම් 13 වහන්සේලා තැන්පත් කරමින් මේ බුද්ධ ශාසනය ඉදි කරන පූජනීයම චෛත්‍යයක් හැටියටයි අපි හොරණ දෙක්ඛේනපුර වැලිපත ග්‍රාමයේ අපි සීලසු අරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ මත ඒ උතුම් බක්කුල මහා සෑය ඉදි කරගෙන යන පිංගතුනි බක්කුල මහරහතන් වහන්සේ අදිෂ්ඨානෙන් තමයි මේ 13 වහන්සේලා පිහිටෙවේ. උන්වහන්සේ දකින්න අනාගතේ බොහෝ පිරිස උන්වහන්සේගේ ඒ උතුම් 13 වහන්සේලාට හරි නිරෝගී සම්පත්තිය අරමුණු කරගෙන වන්දනා කළ පින් රැස් කරගන්න. නිරෝගී සම්පත්තිය පිණිස උන්වහන්සේව බොහෝ දෙනෙක් වැඳුම් පිදුම් කරනවා. ඒ නිසායි මාගේ ශාරීරික 13 වහන්සේලා මේ විදිහට මිනිසුන්ට වන්දනා කරන්න ලැබේවා කියන අරමුණෙන් අහසේ පිරිනිවන් පානකොට උන්වහන්සේගේ අලුවත් ඉතිරි වුණේ නැහැ. දැලිවත් දූවිලිවත් කිසි දෙයක් නැති වුණත් බක්කුල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා පමණක් ලැබුණා. ඉතින් එහෙමනම් පින්වතුනි මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දේශනාවෙන් ඔබ රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා.
දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙවට අප නාලිකාව subscribe කර බෙල් ලකුණ click කර